මේ රටේ විශාල ආර්ථික පීඩනයක් ඇති වුණා. ඒ පීඩණයෙන් දේශපාලන විපර්යාසයක් ඇති වුණා. ඒ විපර්යාසයෙන් මම ජනාධිපති වුණා. දිනේෂ් ගුණවර්ධන මහත්මයා අගමැති වුණා. අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ තනතුරෙන් ඉවත් වුණා. ඒකයි විපර්යාසය. ඒ විපර්යාසය ඇති වුණේ ආර්ථික හේතු නිසා. වෙන හේතු නිසා නෙමෙයි. ඒත් ඒ එක්කම මේ ඇති වුණ උද්ඝෝෂණ වලට මෙතෙන්ට ඇති වුණ අරගල වලට අපි බලාපොරොත්තු වන විදියට වෙනත් සංවිධාන ඇවිල්ලා අරගලයේ මුවාවෙන් ඒව අරගත්තා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අපි ෆැසිස්ට් ත්‍රස්තවාදයට මුහුණ දුන්නා. විශාල කැළඹීමක් ඇති වුණා. එතනින් පස්සේ තමයි මම මේ ජනාධිපතිකම බාරගත්තේ. දැන් සමහරු කියනවා මේ ආර්ථික අර්බුදය ඇති වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පෝරගෙන ආවේ නැති නිසා කියලා. අපි කියනවා අපේ පක්ෂෙන් මේක ඇති වුණේ IMF සංවිධානයට වෙලාවට ගියේ නැති කියලා කියලා. පොදු ජන පෙරමුණෙන් කියනවා මේක ඇති වුණේ මේ ආණ්ඩුව විතර නෙමෙයි ඊට ඉස්සෙල්ලා ආණ්ඩුවත් විශාල ණයක් ගත්ත නිසා. ඉතින් මං අහන්නේ මේ ඔක්කොම තියෙනවා. දැන් මේවා අපි වාද කරනවද? නැත්තම් වැඩ කරනවද? සමහරු කියනවා පෙළපාලි දානවා කියලා රනිල් ගෙදර යන්න කියලා. මම කියනවා කරුණාකර ඒක කරන්න එපා. මට යන්න ගියක් නැහැ. ඔයගොල්ලෝ ලෑස්ති නම් විශාල සෙනඟක් ගේන්න මාස 6කට මම ගෙදර හදලා දෙන්න. මගේ ගෙදර හදලා මං ගියෙන් පස්සේ ගෙදර පවු කරලා යන්න රනිල් ගෙදර යන්න කියලා.